අමෙරිකානු බුද්ධංශ විසින් ජාත්‍යන්තර වශයෙන් ඔත්තු බැලීම සඳහා බලලුන් භාවිතා කරන බව විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණ කර තිබෙනවා. ඒ විශේෂ හෙළිදරව්වක් කරහායි. මෙම බලලුන් බොහෝ විට රුසියාව තුළ ඔත්තු බැලීම සඳහා යොමු කර ඇති බවයි විකිලීක්ස් වෙබ් අඩවියේ අනාවරණ කර ඇත්තේ. මෙහිදී බලලුන්ගේ කන් තුළ අධිතාක්ෂණික කුඩා ශබ්ද පටිගත කිරීම යන්ත්‍ර හා සූක්ෂ්මාකාරයෙන් සකස් කළ ක්ෂුද්‍ර මයික්‍රෝෆෝන තැන්පත් කර ඇති බවයි අනාවරණය දක්වන්නේ. එසේම බලලුන්ගේ ඇස තුළ පිටතට දර්ශන ලබා හැකි කැමරාමෙන්ම උරහිස තුළ ඊට අදාළ සම්බන්ධිත උපකරණ පවතින බවද ප්‍රකාශ වනවා. 2010 වසරේදී ආරම්භ කළ මෙම මෙහෙයුම අනුව අධිතාක්ෂණික ලෙස ඕනෑම දුරක සිට සවන් දීමේ හැකියාව සහිත මෙම උපකරණ සවිකළ බලලුන් මේ වන විටත් එම මෙහෙයුමේ යොදවා ඇති බවයි ප්‍රකාශ වන්නේ. එසේ වෙතත් වෙනත් රටවල් තුළද එම ඔත්තු බැලීමේ සේවා ක්‍රියාත්මක දැයි මෙහිදී අනාවරණ කර නැහැ. මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු බුද්ධ්‍යංශය $13 මිලියන යොදවා ඇති අතර 2001 වසරේදී මූලික පර්යේෂණ ආරම්භ කර ඇති බවයි විකිලීක්ස් අනාවරණය දක්වන්නේ. මෙහිදී බලලුන්ගේ වල්ග තුළ වෛර හරහා ඇන්ටනා තාක්ෂණික උපකරණ සම්බන්ධ කර ඇති බවත් ඒ හරහා අදාළ පණිවිඩ පිටතට සන්නිවේදනය කරන බවත් ප්‍රකාශ වනවා. මෙය අතිශය බිහිසුණු රහස් ඔත්තු සේවා ක්‍රියාවලියක් බවයි විකිලීක්ස් සඳහන් කරන්නේ. එම මෙහෙයුම පිළිබඳ තොරතුරු තහවුරු කිරීමට විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අමෙරිකානු රහස් ලේඛනයක්ද එළිදක්වා ඇති අතර රුසියාව ඇතුළු රටවල් අමෙරිකානු බලලුන් පිළිබඳ අවධානයෙන් පසු යුතු බව එමගින් අවධාරණය කර තිබෙනවා. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.